යලමහ කන්න දෙකක වී ගොවි තැන් කර අතමිට සරු කරගත් ගොයි මහත්තුරුන්ට දැන් දැන් කලට වැසි නොලැබීමත් වී ගොවි තැනට ප්‍රමාණවත් ජලය නොලැබීමත් නිසා වී ගොවි තැන අතහැරණු ප්‍රදේශ දකින්නට පුළුවන්. මෙවර යලකන්නේදී වැවේ වතුර සීමාකාරී වූ නිසා ලැබුණු වැස්සෙන් උපරිම ප්‍රයෝජනයගත් ගොවීන් පිරිසක් අම්පාරට ගිය අපට මිහිකත දිනුවෝ වැඩසටහන තුළින් හමු වුණා. උදේපුර මධ්‍යම කඳවුර, වීරගොඩ, සියඹලා වැව, උහන, නාමල්ලොය, මහකණ්ඩිය වැනි ප්‍රදේශවල ලැබුණු වැස්සෙන් මූලික බිම් සැකසීමේ සිටම අධිෂ්ඨානශීලීව වී ගොවිතැනේ නියැලීමෙන් අද ඔවුන් එහි ප්‍රතිඵල අත්විඳිනවා. දීර්ඝ වැස්සක් වහිනවා මාර්තු මාසයට. මාර්තු මාසයට වහින වැහි වලින් තමයි මේ කුඹුර කල්ලාතු. මොකද මේ පිදුරු හොදගෙන යන ඒ නිසා වක්කඩ වලට මම බඳිනවා ගොයන් කපු හැටි. ඒ කපුවට පස්සේ බැන්දට පස්සේ මේකේ වතුර පිරුණා. මාර්තු මාසයේ 10 15 20 25 අතර ඒ කාල සීමාවේ විශාල වැහි තොගයක් ගියා. ඒ වැහි වලින් පිරුණ වතුර වලින් තමයි මුල් හීය මම හාන්නේ. ඊට පස්සේ වතුර අපේ ජලාශයේ වතුර දෙන්නේ නැහැ, නිකුත් කරන්නේ නැහැ කියන කතාව ආවා. කතාවට පස්සේ මුල් මේක වගාව යන්නේ නැහැ කියන සත්‍යය ආවා. ඊට පස්සේ මම කරපු වැඩේ අතන එහා පැත්තේ කුණු වැල තියෙනවා. කුණු වැලෙන් කුණු වැල හරස් කරලා මෝටරයකින් වතුර පම්ප් කරා. මෙහාට පම්ප් කරලා අරගෙන තමයි වපුරුවේ. මේ මඩ කරලා හාලා ඒ වපුරන සත්‍යය ගත්තේ. ඊට පස්සේ තව බොණ්ඩ වතුර අපිට ඇලේ යනවනේ. ඒ ඇලේ එන වතුර ප්‍රමාණයක් තියෙනවා එහා පැත්තේ කුණු වැලට බහින. ඒ කියන්නේ අපේ ඇල UB 16 මට අයිති ඇල UB 15 ඇලෙන් වතුර බහිනවා. කුණු වැලට වැඩි වතුර ප්‍රමාණය බහිනවා. ඒක හරස් කරලා මම කුණු වැලෙන් මෙහා පැත්තට බට දාලා, ලොකු අගල් නමේ බට දාලා මෙහා පැත්ත දෙපා වලින් එහා පැත්තේ කුඹුරු කට්ටියකින් අරගෙන කුණු වැලෙන් මෙහා පැත්තට ඒ වතුර ගත්තා. ඒ වතුරයි අර මෝටර කරලා ගන්න වතුරයි අතරින් තමයි මේ වගාව මම කරේ. මෙවර 2018 යලකන්නේ උදේපුර කොට්ටාසයට කෘෂි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ජලය ලබා නොදීමේ තීරණයක් තිබ්බා. නමුත් මේ වෙන කන්නවලට වැඩිය මේ කන්නේදී අපිට වර්ෂාව දැක ගන්නට හම්බුණා. ඒකත් එක්කම අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හැම වීවගාව පුහුණු පන්තියකම කියන දෙයක් තමයි වර්ෂාව ආරම්භයත් එක්කම බිම් සකස් කිරීම ආරම්භ කරන්න කියන එක. ඒකට පෙරවදනක් විදිහට මුලින් සඳහන් කරන අස්සන නෙළුව අවස්ථාවේම වක්කර ටික බැඳලා ගෙදර යන්න කියනවා. ඉතින් අපි මේ දකින ශේෂ්ත්‍රයේ ගොවි මහත්මයා ඒ කියන කාරණා ටික හරියාකාරයෙන්ම සිද්ධ කරා. වක්කර ටික බැඳලා තමයි තමන්ගේ අස්සන් අරගෙන ගෙදරට ගියේ. ඒ නිසා මෙතුමාට මේ අද තියෙන තත්ත්වයට මේ වගාව අරගෙන යන්න පුළුවන් වුණා. මොකද අප්‍රේල් මාසේ 19 වෙනිදා වෙද්දී සීස මේ වපුරලා අවසන් කිරීමක් සිද්ධ කරලා තනියෙන් මේ කටයුතු ටික සිද්ධ කරා. ඉතින් මං හිතන්නේ මේ අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කියන වර්ෂාව ආරම්භයත් එක්ක මේ වගාව සිද්ධ කරන්න කියන කාරණයට හොඳම උදාහරණයක් විදිහට මේ අපේ රත්නායක ගොවි මහත්තයා හඳුන්වන්න පුළුවන්. නායක සමුද්‍රයෙන් තීරණය කරා ජලධාරිතාවය මදි නිසා වාරි මාර්ග දෙපාර්තමේන්තුව මෙම ප්‍රදේශයට ජලය ලබා නොදෙන්න කුඹුරු වගාව සඳහා 2018 යල කන්නේට. ඉතින් අපි ගොවි මහත්තුරු කණ්ඩායම් කරලා මේ තීරණය කරා අතිරේක ආහාර භෝග වලට යන්න. ඒකට අපි රටකජු බීජ ලබා දීලා ඒ රටකජු වගාවක් සිදු කරලා තියෙනවා. ඒත් එක්කම එතනින් කඩින් කඩ වර්ෂාව ලැබුණා මාර්තු අග අප්‍රේල් මුල වගේ කාලයේදී. ඒ නිසා ගොවි මහත්තුරුමත් තීරණය කරා මේ අවදානම අරගෙන මේ කුඹුරු වගාව කරන්න කියලා. ඉතින් මෙතනින් අපට දෙන්න ඕනේ පණිවිඩය තමයි අවදානමක් සහිතව වුණත් මේ අපට මේ අක්කර 50ක් විතර ගොවි මහත්තුරු මේ අක්කර 50ක් විතර ප්‍රමාණයක් කරා ගොවි මහත්තුරු මේ අවදානමක් අරගෙන තමන් මුහුණ දුන් අඩමානය අද ඔවුන් ජයග්‍රහණය කරලා. අපි ඉස්සෙල්ලාම වැහි වතුරෙන් බැඳගත්ත මේ ජලය මේ ගොවිතැන කරගත්තා. ඉන් පස්සේ ඊට අමතරව අපිට මාසයකට සැරයක් අනිවාර්යෙන් වැස්සක් යන බව අපි දන්නවා. ඊරෝස අපි ආධ්‍යාත්මිකව අපි කටයුතුත් මේ පිළිබඳව කරව තෙරුවන් කෙරෙහි අපි බොහෝ අපි ඒ පිළිබඳව
අනිවාරයෙන් ඒකෙන් ප්‍රතිඵල ලැබෙන බව අපි දන්නවා. මොකද මම අවුරුදු 20ක් විතර දැන් මේ ගොවිතැන කරනවා. මේ වෙනකම් මම වස භාවිත කරලා නැහැ මේ භූමියට. ඒ නිසා මේ ඒ පැත්තත් අපි උපයෝගී කරගෙන තමයි මේ ජය ගැනීම කරේ අපි. ඒ නිසා මේ මම ඊට අමතරව මම මේ ගොවිතැනට කරන්න මේ මගේ එන වතුර පොඩි ප්‍රමාණයෙන්, ඒ කියන්නේ ඉහළට වතුර ප්‍රමාණයක් දෙන්න තීරණය කරා. ඒකෙන් ගලාගෙන එන වතුර පොඩි ප්‍රමාණයෙන් මගේ මේ කුඹුරට ඒ ප්‍රමාණය ගන්න ගමන් මම තව දිරි ගන්නව මේ ප්‍රදේශයේ අනිත් මේ ආසන්නයේ තියෙන ගොවි මහත්තු 3 දෙනෙක් 4 දෙනෙක් විතර දිරි ගන්නල මම දවස් 16ක් යනතුරු මගේ කුඹුරට වතුර ගත්තේ නැහැ. මොකද හේතුව අනිත් කුඹුරුත් වගා කරන්න මම ඒගොල්ලෝ දිරි ගන්නවා. ඒ නිසා ඒ අයත් ඒ වගාව කරගත්තා. ඊට පස්සේ දවස් 16කින් තමයි මම වතුර මේ බෙහෙත් වල් වෙනුවට වතුර භාවිත කරේ. නමුත් අපි වලිමුත් බේරුණා, අනිත් අයත් දිනුවා. ඉඳ හිට ලැබුණු වැස්සෙන් වැව්වලටත් ටිකක් වතුර ලැබිලා. ඒ නිසා අර පිරිමැස්මෙන් ලැබෙන වතුර මුරෙන් දැන් ගොයම රැකගන්නවා. තමන්ගේ ගොයම රැකගන්නට ප්‍රමාණවත් ජලය නොමැති විට වතුර පොම්ප ආධාරයෙන් ගොයමට ජලය සපයනවා. වී ගොවිතැන රැකගන්නට ගන්න උත්සාහය අපි මොනතරම් අගය කළ යුතුද? ගිය මාස්කන්නේ කුඹුරු අක්කරයක් කරා. ඒ වතුර බින්දුවක් නැද්ද ගොඩට හාලා මේ මෝටරෙන් වතුර ගාලා කරාට පස්සේ ඒක සාර්ථකයි. ඊට පස්සේ කරපු වැඩේ මේකන්නේ කුඹුරු අක්කර 4ක් කරා. වැඩි බින්දුවක්වත් තිබ්බේ නැහැ. ගොඩට හාලා කුඹුර සකස් කරලා ඊට පස්සේ වැස්ස පටන් ගත්තා. ඒ වැස්සෙන් වී වපුරලා දැන් ගොයන් මාස 2යි දවස් 25ක් විතර වෙලා තියෙනවා. කිරි වදිනවා. ඒ අතරතුරේදී දැන් මේ 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 එන නාමල්ලෙම පහත් වෙලා කුඹුරු වලට ඇවිල්ලා ඇනිකට් එකේ මුත් පහත් වෙලා ඉතුරු වෙලා එන චූටි වතුර ටික මගේ කුඹුරේ මේ මෝටරෙන් වතුර ගන්නවා. දැන් මට දවසක කියන්නේ කුඹුරු අක්කරයක් නිතෙත් කිරීම සඳහා මට රුපියල් 2500ක වගේ මුදලක් යනවා. ඉතින් ඒ මුදල් ටික මම යොදවලා දැන් මම අක්කර 4ක් කරලා තියෙනවා. දැන් පීදුම් අරන ගොයන් කිරි වදින අවස්ථාව. දැන්ටත් කුඹුරට කියලා බැලුවොත් කොටසක වතුර තියෙනවා. කොටසක් හොඳටම වේල් මැරෙන මට්ටමට තියෙනවා. ඒත් දැන් මෝටර අදායි කළා මේ මේ මුදල් යොදවලා මම මේ කුඹුරට වතුර ගෙනියනවා. මේ මෝටරේ උපකාරය තමයි මට ලැබිලා තියෙන්නේ. අපි මේ කන්නේ අපි මේ වර්ෂාව වැහි වතුර දෙන්න ඉස්සෙල්ලා අපි මේ මේ වැහි වතුරෙන් අපි වගා කරන්න පටන් ගත්තා. මේ කුඹුරු අය වගා කරගෙන අපි මේ ඒකේ අපි සාර්ථක ප්‍රතිඵල අද දැන් ලැබලා තියෙනවා. ඉතින් අපිට මේ තව ඉදිරියේදීත් මේ මේ මේක නැති කරගන්න අපිට උදව් කරගන්න කියන අමුණේ වැඩ කටයුතු කරගන්න තියෙනවා. තමන්ගේ කුඹුරු වලට ජලය ලැබෙන ඇලමාර්ග ක්‍රමානුකූලව තව දුරටත් වැඩි දියුණු කර දුන්නොත් මේට වඩා වැඩි කුඹුරු ප්‍රමාණයක් වගා කළ හැකි බව ගොවීන්ගේ මතය වුණා. අර එන ඇලේ වතුර මේ මට්ටමේම ගියොත් තව කිලෝමීටර් භාගයක් විතර යනකොට අපිට මේ දෙපැත්තම කුඹුරු අක්කර 100ක්මාරක් අස්සද්දලා වගා කරගන්න පුළුවන්. ඒ නිසා ඒ කුඹුරු ටික අපිට වගා කරගන්න මේ ඇල සකස් කරලා දෙන්න කියලා තමයි මගේ ඉල්ලීමක් තියෙන්නේ. මේ නිකරුණේ ගලා බසින දඹය ඇල හරස් කිරීම තුළින් ජල ප්‍රමාණයක් එක්රස් කරගත්තොත් සෑහෙන ඉඩම් ප්‍රමාණයක් වගා කරන්න පුළුවන් බව අපිට පැහැදිලිලා තියෙනවා. ඉතින් ඒ අනුව පහුගිය කාලේ ජනාධිපති ලේකම් අරමුදල හරහා අම්පාර කච්චේරියේ කෘෂිකර්ම අධ්‍යක්ෂතුමා යෝජනාවක් ඉල්ලුවා. මේ 105ක ගෝජන් සේවා මධ්‍යස්ථානයක සීමාව තුළ ඒ 105 සීමාව තුළ මම යෝජනා කරා මේ දඹය ඇල හරහා ස්ථිර කොන්ක්‍රීට් අමුණක් ඉදි කරන්න. මොකද මේ මේගොල්ලෝ తాවකාලිකව වැලි කොට්ට ගහලා අමුණක් ඉදිනවා තමයි වතුර ගන්න. නමුත් මාස් කන්නේ වර්ෂාවත් සමග මේ අමුණ ඉවත් කරන්න සිද්ධ වෙනවා. මොකද මේ නැත්තම් මේ ඉඩම් සියල්ල ගංගොතර තත්ත්වෙට මුණ දීලා යට වෙන නිසා මාස් කන්නේ වර්ෂාවත් සමග අමුණ ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ 105ක් වගේ මුදලකින් මේ අමුණ කරන්න බෑ. නමුත් ගොවි මහතුරුත් එක්ක සාකච්ඡා කරාට පස්සේ ගොවි මහතුරු කැමතිලා තියෙනවා මේ වෙනකොට ඒ මුදල අපිට වෙන් කරලා දුන්නොත් අපේ ට්‍රැක්ටර් පාවිච්චි කරලා අපේ ශ්‍රමය පාවිච්චි කරලා ඉතුරු පස්සර ටික අපිට කරගන්න පුළුවන්. ඉතින් අපි යෝජනා කරනවා මේ තියෙන ගැටලුවට ඉදිරියේදී අපිට ව්‍යාපෘතිය සැලසුම් වෙලා අනුමත වෙලා ආවොත් අපිට යම් කිසි සහනයක් අපේ ගොවි මහතුරු ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. නියං කත්තු හමුවේ අඩු ජල පහසුකම් ඇතිව කරනු ලබන වී ගොවිතැනේදී අඩු වයස් වී ප්‍රභේද
වගාවට යොදා ගත යුතු බව විවගාවේ අම්පාර අන්තර්පරාත් කාර්යාලයේ විශේෂ භාර නිලධාරී සිරිවර්ධන මහතා අපට පැවසුවා. මේක දෙපාර්තමේන්තුවේ තාක්ෂණ කරුණුත් තියෙන එකක් තමයි වර්ෂාවත් එක්ක අපි වගාව ආරම්භ කරන්න කියන එක. මේක ඇත්තටම අපි අත්දැකීම් ලැබුවා දැන්. මේක දැන් අම්පාර දිස්ත්‍රික්කයේ දැන් මේ වෙනකොට අපි වර්ෂා පෝෂිතව වගා කරලා සුළු වාදමාන යර්ථේ වගා කරා. මේ තුර ඇත්තටම දැන් ජයග්‍රහණයක් ලැබුවා දැන් අපිට පේනවා වගා දැන් දැන් එකත් වර්ෂාවත් එක්ක වගා කිරීම සම්බන්ධ තව එක තාක්ෂණ කරුණක් තමයි අඩු වයස් වී වර්ග තෝරා ගැනීම. දැන් මේක ඇත්තටම අපට අභියෝගයක් වුණා. මොකද ප්‍රමාණවත් බිත්තර වී මාස දෙකමාරි වී වර්ග ප්‍රමාණවත් අපිට ලබා ගන්න නැහැ. දැන් මම මේ තාක්ෂණික කණු කරන දන්න පුජ්‍යලක් කැටිට මම මීට පෙර කන්නේ මම BG 251 කියන වී කිලෝ දෙකක් මම ගෙනල්ලා මම වගා කරා. මගේ සීට් එක තැනක වගා කරා පොඩි ලියද්දක මට එකින් කිලෝ 70ක් තිබුණා. ඒ 70න් තමයි මම සම්පූර්ණ දැන් මගේ මේ දැන් මගේ කුඹුරේ මේ එක අක්කරක් වගා කරලා තියෙන්නේ. දැන් මේකෙන් මට සෑහෙන හොඳ අස්සන්නක් ගන්න පුළුවන්. දැන් මේක අපේ අනේ ගොවි මහතුන් මේක දෙන්න පුළුවන්. මේ තුල ලොකු සමාජ මෙහෙවරක් කරන උත්සාහ කරනවා. ඉතින් දැන් මේ යන ගමනේ අපට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අපේ දෙපාර්තමේන්තුවේ තාක්ෂණය අනිවාර්යයෙන්ම යන්න ඕනේ. මේක ගොඩාක් වැදගත් වුණා. මේ කන්නේ මේ ගොවියුන්ගේ සමගිය තමයි විශේෂයෙන්ම ජල කළමනාකාරීත්වෙත් එක්ක ගොවියුන්ගේ තිබ්බා ලොකු උනන්දුවක්. මොකද වතුර ටික අපතේ නොයවා උපරිම වැඩ කර ගැනීම සඳහා කියලා සහයෝගයක් ගොවි විසින් තීරණය කරගත්තේ අක්කර 15ක් පමණ වැඩ කිරීම සඳහා. මේ යාය තමයි ඒ ටික තියෙන්නේ. ඒ නිසා මෙහිදී අනිත් ගොවි මහතුරු කිව්වා අපිට සියලුම ගොවි මහතුරු එකතු වෙලා කිව්වා නෑ අපිත් මැරෙන්න හරි කුඹුරු කරනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා අක්කර 55ක් පමණ මුළු යායම වැඩ කරා. වැවි ජලයේ අඩු නිසාත් ජල හිඟය නිසාත් වී ගොවිතැන අතහරිනවා වෙනුවට ලැබුණු අහස් දියෙන් ගොවිතැන ආරම්භ කර අඩු ජල තත්ත්ව යටතේ හොඳින් පැසුණු කුඹුරු අස්සන් නෙලන මේ ගොවීන් අත්කරගත්තේ සුවිශාල ජයග්‍රහණයක්. සභාපතිතුමා කිව්වා මේ මුළු යායටම දෙන්න තරම් වතුර ප්‍රමාණයක් නැහැ. අක්කර 15ක් විස්තර කරන්න පුළුවන්. ඔකට කරොත් එහෙම අපිට වගකීම බාර ගන්න බෑ කියලා කිව්වා. ඒත් වැහියලක් දෙයක් ඒ අවස්ථාවේ ආවා. අපි මේ බල්ලා යයි කට්ටියක් ඔක්කොම කතා වෙලා කමන්න අපි කරමු. මොන හරි කරමු බැරි වුණොත් එහෙම ලිංහාර හරි මොතර මොටර කරලා ගමු කියන මේකෙන් ඊට පස්සේ දෙයිනේ කියලා මේ වපුරා ගන්නත් රස්ත ටික අපිට ලැබුණා. ඊටින් පස්සේ මේ අපේ බොයි මහත්තු වතුර මුර දෙකක් ඕනනම් හරවන්න ඇති මේ බැවෙන් වතුර වතුර මුර දෙකක් තුනක් විතර වගේ. අනිත් වැහි වතුරෙන් තමයි මේ සම්පූර්ණ හැම කරලා අද මේ කට්ටිමේ ජය ආරම්භ තියෙන්නේ. එසේනම් ගොවි මහත්තුරුනි රටට බත සපේන ඔබ සැබවින්ම ශ්‍රේෂ්ඨයි. ඔබ යන ඉදිරි ගමන ජයම වේවා. පළතුරු තාක්ෂණික ප්‍රදර්ශනය රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පළතුරු ප්‍රවර්ධනය සඳහා වූ තාක්ෂණික ප්‍රදර්ශන කුටි 2018 ජූලි මාස 7 වනදා සිට 9 වනදා දක්වා පෙරවරු 8 සිට පසරු 5 දක්වා පොරණ කණන්විල පළතුරු පරීක්ෂණ හා සංවර්ධන ආයතන පරිශ්‍රයේදී ඔබ සැමට ආරාධනා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පණිවිඩයක්.